හරි පුතේ නම් අපි අද සාකච්ඡා කරන්නේ නවයේ අද නවයේ එක පත්‍රයේ තමයි අපි කතා කරන්න පටන් ගන්නෙ. බලමු පළවෙනි තියෙනවා කාණ්ඩ දෙකකට අයත් රූප ඇතුළත් කොටුව තෝරන්න කියලා තියෙනවා. කාණ්ඩ දෙකක්. පළවෙනි එක නම් ගොවි උපකරණනේ කෘෂි උපකරණනේ. දෙවෙනි එක කැපීම සඳහා එකත් ඉතින් ගොවි උපකරණ කියලා කියන්න පුළුවන්. හැබැයි තුන්වෙනි එක කාණ්ඩ एक कांड देखा जले जले गांडे नवे एक पत्ते अकिद अभी इधर अटे देखने कथा करे ओ अटे देखने कथा करे नवे एक पत्ते तीन है इधर अरे नहीं पेट लगा ना नेतू ऐसी नहीं विभविता माने का नहीं यानी ना पेपर एक यानी नवे एक पत्ते है පළවෙනි එක නම් කාණ්ඩ දෙකක් මේ තම්මැට්ටම තියෙන්නේ නේද මේ තම්මැට්ටමට අර ගහන කෝටු දෙකට මොකද්ද කියන්නේ කඩිප්පු කුට්ටම නේ කඩිප්පු කුට්ටම කියලා කියන්නේ කඩිප්පු කියලා තනියකට කියන්නේ කඩිප්පුව කියලා දෙකට කියන්නේ කඩිප්පු කුට්ටම කියලා. හරි. එතකොට මේවා බෙරනේ. සංගීත භාණ්ඩ. මෙතනත් බෙර දෙකක් තියෙන්නේ. මේක ගැට බෙරය මේක තම්මැට්ටම. තම්මැට්ටම. එතකොට ඕක තව කාණ්ඩ පහක් යනවා නේද සංගීත භාණ්ඩ. ආතත විතත විතත ආතත ඝන සුසිර මතකද? තත විතත ඝන. විතත ආතත ඝන සුසිර. අතත කියලා කියන්නේ අතින් පමණක් විතත කෝටුවෙන් පමණක් දැන් තම්මැට්ටම කෝටුවෙන් විතරයි අතින් ගහන්නේ නැහැ ඒක තබ්ලාව නම් තමයි අතින් ගහන්නේ නේ අතත විතත විතාතත ඝන සුසිර විතත අතත නේ එතකොට මේ මේක අතත මේක විතත මේවා සුසිර තියෙන මේ අවසාන නලා දෙක පිමිණේවා විතත අතත කියලා කියනවා කෝටුවයි දෙකෙන්ම වයින් එකක් තියෙනත් මේ දවුලනේ දවුල ගහන්නේ එහෙමනේ ඊනකට ඝන කියන්නේ ඔය තාලම්පට වගේ දේවල් හරි පස්සේ සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් පළවෙනි එකට පිළිතුර ආවේ අංක 3 පළවෙනි එකට උත්තරේ මොකද්ද නේද පළවෙනි එකට අංක 3 දෙවෙනි එකට අංක 1 කොටුව තුල දැක්වෙන අගය වෙනුවට යෙදිය හැකි අගයකින් යුක්ත සංඛ්‍යාවක් සහිත කොටුව තෝරන්න කියලා කියනවා. 15න් 3ක් අඩු කරාම එන පිළිතුර ඉස්සල කියලා ඉන්නකෝ. 15න් 3 12යි. 12යි. එහෙනම් 8යි 5 එකතු කරාම 8යි 5යි 13යි. 13යි. 9යි 3යි. 9යි 3යි. 12යි. 12යි. මෙතනත් 10 මෙතනත් 13 තමයි එන්නේ. 20න් 4ක් අඩු කරාම උත්තරේ කීයද? 16. पदे तोरण पमोदा बस गोडवाई විහාරා ගුරු මහත්මිය අකාලේ මිය ගියාය කියද්දී අපි කියන්න පුළුවන් මලාය 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 සිරිරත් බඩත් හොඳ ගැලපෙන වචනේ සිරිරත්න දර කොටේ පැලීමට කියතද නියනද පොරොද කොටයක් බලන්න පොරව පොරවෙන් කොට කලන්න පොරව දිනකට ගොවියා සීසෑමට කැටේ ඇත්තද නගුලද කිනිහිරේද නගුල 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 රැගෙන තමයි කෙතර ගියේ रचना कथा करना अटे देखिए रचना अदिवार कथा करना रचना कथा कर अभी मैं कथा कर मैं लेसी मार ने
නිවැරදි දැක්කන ප්‍රකාශ මොනවද මේ කරන්නේ? පීනනවා. පීනනවා. පීනනවා කියන්නේ අර නේද? පීනනවා. පීනනවා නම් ඉතින් අත් දෙක උඩ දාන කෑ ගහනවා නේ දඟලන එකක් වෙන්න ඕනේ කිමිදෙනවා කියන්නේ පුතේ වතර කිමිදුම් කැට්ලේකුත් තරම් වතුර යටින් යන එකනේ. පීනනවා. ඔව් මේ දවස්වල වතුර එහෙම වැඩි ඉතින් ඔය නොදන්න ජලාශය යන්න නම් එපා. මොකක්ද තම්මිදු? සර් ඔය පේපර් තුහි නහන්නේ නේ පේපරේ නවයේ එක පත්‍රය පුතේ. හා සර්. මෙතන ඉඳලා දාන යන්න. දැන් ඉන්න තැනත් එක දාන යන්න. පස්සේ මග අතරචිටි කතා කරගමු. මේම නද කරන්නේ. වචනයට ගැලපෙන රූපේ තෝරන්න කියලා කියනවා. අංක තුනේ. පියාඹනවා අංක තුනේ. හඳලන්නේ කුකුලනේ අංක. අංක දෙකේ තමයි හඳලන්නේ කුකුලා. ඊළඟට අපි කියනවා සංඛ්‍යා රටාව. කියන්න බලන්න සංඛ්‍යා රටාව. 4 3 2 1. අඩු වෙලා තියෙන්නේ එකක් අඩුවී අඩුවීනේ. මේ දෙක අතර පරතරය 4යි, මේ දෙක අතර පරතරය 3යි, මේ දෙක පරතර අතරේ 2යි. එහෙනම් මේ දෙක අතර පරතරය එකක් වෙන්න ඕනේ. එහෙනම් 10 එන්නේ. එන්නේ 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 රටාව අඩුවීගෙන තමයි අඩු වෙලා තියෙන්නේ. දැන් ඊනඟ වොන් නම් ආයෙත් එන්න ඕනේ 10 නේ. ඊනඟ එකේ පරතරයේ බිංදුව එන්න එපැයි. ආයෙත් එනවා 10 එන්න ඕනේ. 30 33 36 39 33 එකතු වෙලා. 42 33 එකතු වෙලා. වැඩි වෙලා කියන වචනේ එච්චරම සාධාරණ නෑ. පළමු වචන දෙක අතර සම්බන්ධය සැලකිල්ලට ගෙන මොකද පුතේ? 14 42 සැලකිල්ලට ගෙන හිස්තැනට ගැලපෙන වචනේ තෝරන්න. කාර්ය දුවන්නේ ඉන්ධන පාවිච්චි කළාම පෑන තීන්ත පාවිච්චි කළා නේද? තීන්ත පාවිච්චි කළා. ගුරුවරයා යන්නේ රැකියාව සඳහා පාසලට නම් ලිපිකරුවා යන්නේ කාර්යාලයේ වැඩ කරන අය තමයි ලිපිකරුවා කියලා කියන්නේ. ඒක තියෙනවා නේද තනතුරු එක එක. වඩා තුනින් කියවෙන දේ මොකද කරන්නේ? මිනිසා පොළව කොටයි. මිනිසා පොළව කොටයි. ඒක ටිකක් තියෙන්නේ නේද? අපි එහෙම වුණොත් මෙහෙම කරමු. දැන් මේ පේපර් කඩලෙත් ඉවර වෙනවනේ. පේපර් කඩලෙ ඉවර වුණාම අපිට දිගින් දිගටම හම්බුනේ මේ කෙටි ප්‍රශ්න පත්‍ර ටික ටිකක් ලේසියවනේ. එහෙම නේද හම්බුනේ? ඔව්. ඔව් එතකොට දැන් අපි ඉන්නේ එච්චර මේ 3 මාසර අග්ගිස්සේ හින්දා ආයේ පේපර් කට්ලයක් බලමු. ඉතින් පේපර් කට්ලයක් ගන්නවද නැද්ද කියලා. කට්ලයක් ගන්නවට වඩා මම හිතනවා පේපර් දෙක තුනක් ටිකක් අමාරු දෙක තුනක් හොයලා කරමු ඊට පස්සේ. කියන්නේ කට්ලයක් ගන්න නැතුව මම පේපර්ස් දෙක තුනක් දෙන්න. මේ ඉවරුනාම මේ අමාරු පේපර්ස් දෙක තුනක් නිකන් කෙටි ඒවා ටිකක් කරමු ඔයාලට ගැලපෙන. පොඩි ගැටලු ටිකක් තියෙන ටිකක් නේද දැන් අපි දැන්. පොතකුත් කතා කරන එක පොඩි පොඩි ගණන් ගැටලු පැත්තට චූටි තව ටිකක් මේ දැන් මේක ගොඩක් සරලයි. මේකෙත් ගැටලු තියෙනව නැත්තේ නෑ ටිකක් මං හොයා හොයා එහෙම පේපර්ස් දෙක තුනක් වගේ කතා කරමුකෝ අපි එතකොට නියම් පොඩි නේද. මේවා හැබැයි වරද්ද පුතේ මෙහෙමයි දැන් මේක සරල 14 16 කියන්න අපි අවසාන කතා කරමු දිමා. උත්තර පත්‍රය හරි දාන බය වෙන්න එපා. මගරිච ගොඩක් අය ඉන්නවා දැන් පස්ස සම්බන්ධ ජයික අවසන් කතා කරමු. එහෙනම් ඔහොම ඉතින් 14 3 මම කියන්නකෝ. කියන්න කියන්න. 14 3 16
එතකොට 14ට 14ට 3 15ටත් 3 16ටත් 3 හරි අපි අර වැඩේ කරමු මේ পেපර් දෙක තුනක් මම හොයන්න දැන් 9 1 10 1 කියන්නේ දැන් තව සතියකින් හැමාරකින් ඉවරයි අපේ මේ කට්ලේ පුවක් ගෙඩියක් තියෙන්නේ නේ ගිරය අංක 3 අංක 3 ගිරය ගිරය ස්වාමීන් වහන්සේ නමක් හාමුදුරු නමක් ඉන්නවා පන්සල අංක 1 පන්සල අංක 1 කේක පන්සල මොකද්ද අංක 2 මොකද්ද පල්ලිය ක්‍රිස්තියානි පල්ලිය පල්ලිය කියන එක ඇත්තට ගැලපෙන්නේ නැහැ නේ ක්‍රිස්තියානි පල්ලිය ක්‍රිස්තියානි පල්ලිය තුන්වෙනි එක කෝවිල ආ කෝවිල මස්ජිදය කෝවිලේ තියෙන අර උඩට තමයි තියෙන්නේ ඒකේ අර මේ එයාලගේ ආගමික පින්තූරන් තියෙන පිළිම වගේන් තියෙන දාලා මේ 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 මෙහෙම ඒවා තියෙන මස්ජිදේ මේ මේ මේක උඩ තියෙනවා මේ අඩ සඳහා තරුව මස්ජිදේ එහෙම නැත්නම් මුස්ලිම් පල්ලිය කියලාත් අපි කියනවා හරි උත්තරේ එක ආවේතන රටාව කවුරු හරි කියන්නකෝ रटाव कि अंक ओके යන්න පුළුවන් කියන්නකෝ. දැන්ිතේ තරහ වෙන්න එපා. ඉතින් හැමෝම පුළුවන් කියන්න. මම කියන්නම්. හරි කවුරු හරි කියන්නකෝ. මම කියන්නම්. මම කියන්නම්. බෑ බෑ ඔක්කොම ගෑගැහුවෝ. මම කියන්නම්. ඒක තමයි රූතික්ස කියන්නකෝ. දෙකක් අඩු කරාම 10යි 10ක් අඩු කරාම 10යි 10යි 7යි. අතෙන් 3ක් අඩු කරාම 5යි 5න් 2ක් 3යි. 5න් 2ක් 3යි. संख्या ටිකක් ගැටලු තියෙන পেපර් එකක් දෙන්නම්කෝ මං ඉස්සරහට. එතකොට අපි කෙටි කීපයක් දෙකක් තුනක් කතා කරමුකෝ. ඉතල ගැටලු හදමු. මේක ගැලපෙන්නේ මොකද්ද? වොලිබෝල්. වොලිබෝල් වලට සිංහලෙන් කියන්නේ මොකද්ද? අත්පන්දු. අත්පන්දු. පන්දු පන්දු. දැන් වැඩේ තියෙන්නේ ඔය නම් දෙකත් එක පොඩ්ඩක් මේ කරගන්න එපා දැන්. වොලිබෝල් වලට කියන්නේ අත්පන්දු මේ දැල් පන්දු කියන්නේ net ball හරිද එතකොට දැන් අර ගෑන් ළමයි net ball ස්පීඩා කරන්නේ එනකට net ball වල වැඩේ තියෙන්නේ net එකක් නැහනේ මෙහෙම කණුවක් තියලා ඒකට තමයි බාස්කට් එකක් වගේ දාලා තියෙන්නේ රවුම බාස්කට් නෙවෙයි නිකන් කම්බි කෝරක් විතරයි නෑ නෑ ඒ දැලක් වටේට දාලා තියෙන්නේ මේ බාස්කට්බෝල් වල මේකේ දැලක් මොකුත් නෑ කම්බියක් විතරයි තියෙන්නේ මේක මැදින් උඩින් දාලා ටීවී එකේ ගියේ අර කලෝකට වටේ දැලක් දාලා ඒක යටින් වැටෙනවායි ඒ තියෙන්නේ ඔයා කියන්නේ මෙන්න මෙහෙම පුවරුවක් වගේ ගහලා ලීයක් ගහලා මේ ලීයේ ගහපු මේ එකක් නේද ඔයාගොල්ලෝ කියන්නේ පිරිමිලා වේ නේද ඒක සෙල්ලම් කරන්නේ එහෙම එකක් නේද ඔයාද නෑ 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 සර් හරි ඉස්සලෙන්ද කෝටුවක් ගහලා ආන් ඒකට ඒ කෝටුව වටේ අර රවුම වටේ දැලක්
බලමු පොඩ්ඩක් ඔය අන්තර්ජාතික තරඟයක් බලන්න ඕන සාමාන්‍ය නෙට්බෝල් වල පුතේ මේ එහෙම මේකේ මේ කූර රවුම විතරයි තියෙන්නේ දැන් ස්කෝල වල තියෙන නෙට්බෝල් වල මේ හරි මේක මම මේ කිව්වේ දැන් ඔය නම් දෙකත් එක නිකන් පැටලෙන්න පුළුවන් හින්දා වොලිබෝල් වලට අත්පන්ද හැබැයි වොලිබෝල් පාවිච්චි කරන්නේ අපි දැලක් පාවිච්චි කරනවා මේ විදිහේ දැලක තමයි දෙපැත්තේ දැල ගහන්නේ මේක උත්තරේ වොලිබෝල් සර් ඔව් පුතේ අර ටීවී එකේ යන්නේ මයිලෝ මේ ඇඩ් එකේ යන්නේ ඒකේ තියෙනක ඔය අනුද කියන්නේ ආ ඒකේ දැලක් තියෙනවද ඔව් සර් ඔය රවුම වටේ දැලක් තියෙනවා පස්සේ තියෙනවා මයිලෝගේ රවුම වටේ දැලක් තියෙනවා බලට බලන්න ඕනේ මට දැන් ඉස්කෝ පාසල් වල බොහෝ ඉස්සරහ පල්ලියේ තියෙනවා හා මං චුට්ටක් එක බල්ලා කියන්න නෙට්බෝල් එකේ දැලක් එනවද කියලා දැන් අර මේ දැන් අපේ ස්කෝල වල තියෙන එකේ මොකලාට දැලක් නැහැ ඉතින් ඒ බාස්කට්බෝල් නෑ ඒ අර මේකේ පෙන්වන්නේ මයිලෝ ඇඩ් එකේ පෙන්වන්නේ ගැල්ලා මේක සෙල්ලම් කරන්නේ ඒක නෙට්බෝල් සෙල්ලම් කරන්නේ බාස්කට්බෝල් සෙල්ලම් කරන්නේ පිරිමිණමයි එයාලා කරන්නේ මේ බෝලේ බිමක ගහ අරන් ගිහිල්ලා අර උඩින් දානවා බෝලේ හරිද දැන් ගෑල් ළමයි ඉතින් ආ ඒකද ඔයා කියන්නේ ඒ පිරිමිණමයි සෙල්ලම් කරන්නේ ඒක බාස්කට්බෝල් ඒක නම් දැලක් තියෙනවා net ball කියන්නේ පුතේ ගෑල් ළමයි සෙල්ලම් කරන එකක් එයාලා කරන්නේ පාස් කරනවා බෝලේ අතින් අතට බිමක ගහගෙන යන්නේ නැහැ අරකේ කරන්නේ බිමක ගහ බෝලේ ගෙනියන්නේ බිම වම් කරගෙන ගෙනියගෙන ගිහිල්ලා උඩ පැනලා තමයි ඒක දාන්නේ. දැන් net ball වල උඩ පැනලා දාන්න බෑ. එක තැන ඉඳලා දාන්න ඕනේ බෝලේ. හරි. මේ මං කියන්න ගියේ net ආර කියන්න ගියේ net ball කියන්නේ දැල්පන්. දැල්පන්දුනේ net ball. එතකොට ඒකේ කණුවක් තියෙන කණුවෙන් දාන්නේ. volleyball කියන්නේ අත්පන්දු. එතකොට ඒක දාන්නේ මේ වගේ දැලක් තියෙන. පිරිමිණමයි volleyball ගෑල් ළමයි පිරි ළමයි දෙකළුම සෙල්ලම් කරනවා. දැල්පන්දු එහෙම නැත්තම් net ball සෙල්ලම් කරන ගෑල් ළමයි විතරයි. ඒ net ball වලට අදාළ ක්‍රීඩාවක් කරනවා පිරිමිණමයිට basketball. लंका एक गण इतर वे लंका अर के मुद्दा इन टिकट डाकिंग लंका वापस हर मे मना बेटे दिन मुना हिमे गहन हॉकी क्रीडा ඔව් එහෙමත් තියෙනවා දෙකක් තියෙනවා වකේ ගාවෙන් තමයි බෝලේ රඳවන්නේ යන්නේ ඒකෙන් රඳවන්නේ යන්නේ ඒකෙන් ගහනවා හොකි දෙකේම සෙල්ලම් කරනවා පුතේ හොඳේ හොකි බෝලේ හරි හයියයි මේ ඔව් ඒ බෝලේ ලෙදර් රෝයින් හයියෙන් එන්නේ එල්ල කියන්නේ උන බටේකින් කාන එක නේද සර් ඔව් උන බටේකින් තමයි උන 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 යාලා ගාව තියෙනවා උන මේවා තියෙනවා අපි සාමාන්‍ය සෙල්ලම් කරන උන බටේ එල්ලේ ලංකාව විතරයි තියෙන්නේ එල්ලේ ලංකාවේ කලින් ජාතික ක්‍රීඩාවෙ තියෙන නම් කරලා තිබුණානේ එල්ලේ පිටරටවල නෑ ලංකාවෙ තියෙන ක්‍රීඩකයන් 16 දෙනෙක් සෙල්ලම් කරනවා අර වටයක් දුවන්නේ ගහලා විල බෝලේ අල්ලගෙන එන එන ටිකට එල්ලේ කියන්නේ එහෙම එක ඒක තුම්පාරක් බම්පර් වෙනුත් අවුට් තුම්පාරක් බම්පර් වුණොත් නෙවෙයි පුතේ වරුන්දි අයියා මට එල්ලේ ගහද්දි ගැහුවා බෝලෙන් පඩි ටික मेदी बोले
බෝලෙන් ගහනවා ගහලා ගිහලා බෝලේ දුරට යනවනේ කැච් එක අල්ල ගත්තොත් ගහපු කෙනා අවුට් බෝලේ එයා අල්ලගෙන මෙහා පැත්තට එවනකම් එවන අතරේ අර රවුම දුවන්න ඕනේ රවුම දුවනකොට මේ සම්පූර්ණ වටයක් දිවුවොත් ලකුණක් දෙනවා ඕනි නම් බෝලේ ළඟට ඇවිල්ලා නම් අර මැදක නතර වෙලා ඉන්න පුළුවන් ඒ නතර වුණොත් ලකුණු දෙන්නේ නැහැ අවුට් වෙන්නේ එච්චරයි අර රවුමම දුවන්න ඕනේ වච්චි තුනක් තියෙන්නේ වචි තුනෙන් ඇවිල්ලා මෙහා පැත්තෙන් ඉරක් තියෙන ඉරෙන් මේ පැත්තට එන්න ඕන කණුවක් දෙනවා කණුවෙන් මේ පැත්තෙන් දුවා ගන්න ඕනේ ඒ රවුමම දිවුවොත් තමයි ඒ කියන්නේ බෝලේ දුරට ගහලා රවුම දුවලා එන්න ඕන බෝල් 20ක් විතර වගේ තමයි එක කණ්ඩායමකට දෙන්නේ බෝල් 20ක් 25ක් එහෙම දෙන්නේ එක දිගටම බෝල් තුනක් අතෑරියොත් මේ එයා අවුට් වෙනවා එයාට ආයි ගහන්න දෙන්නේ නැහැ බෝල් තුන එක දිගට එහෙම තියෙන්නේ එල්ලේ හරි ඉස්සරහට සෙල්ලම් කරන්න පුළුවන් වෙයි දැන් ඔයාලා 6 වසරට විතර ගියාම ස්කෝලවල දැන් ප්‍රයිමරි නම් එල්ල ඉස්සෙල්ලම් කරන්නේ නැහැ දෙතිකේට වගේ යනකොට එල්ල ක්‍රීඩා ක්‍රීඩා උසල තියෙනවා නිවැරදි පිළිතුරු තෝරන්න ගංගේ ජලය බොරවී ඇත මේට හේතුව ගංගා ඉහළ ඉහළ දෙපැත්තේ තමයි හරි අංක 3 තමයි පිළිතුරු වෙන්න පුතේ දැන් මේ ගඟට අලි බෑස්සට පස්සේ බොර වෙනවා ඒ හැබැයි ඒ බොර ටික දුරක් යනකොට නැවත පෑදෙනවා මොකද ගොඩාක් බොර වෙන්නේ නැහැ නේද එතන තීහල ප්‍රදේශ තද වැසියාම සම්පූර්ණ මර හොදන් එනේවා බොර වතුරම තමයි එන්නේ කොහොම බොර වෙන්නේ එතකොට බොර වෙනවා හරි ඊනකට ඩෙංගු රෝගයේ රට පුරා පැතිරේ මේට හේතුව කුමක්ද කියලා අහනවා ඩෙංගු මදුරුවන් බවුල ස්ථාන තිබී ඩෙංගු මදුරුවන් බවුල ස්ථාන තිබීමයි අංක 3 ඩෙංගු මදුරුවන් බවුල ස්ථාන තිබී ඔව් අංක 3 සිදුවීමක් දැක්කේ නා රූපේ ඉදිරිපත් කළා ඇති අනුපිළිවෙකින් තොරවලු එහෙනම් මුලින්ම කරන්නේ මොකද්ද මෙයා නිදි එයා නැගිටිනවා නැගිටිනවා මූණ හොදනවා බොන්ති ගැඳ ගන්නවා පාසල් යනවා අංක 1 අංක 1 ඊළඟට ක්‍රිකට් සෙල්ලම් කරන එකක් තියෙන්නේ ක්‍රීඩකයා බෝලේ දානමා B පහර දෙනවා D උඩින් පන්දු ඇදීගෙන එනවා A තවත් ක්‍රීඩකෙක් උඩ පන්දු රැක ගන්නවා C අංක 1 අංක 1 අංක 1 හරි ඊනකට අනෙක් අනෙක් රූප දෙක සමග නොගැලපෙන රූපේ තෝරන්න කියලා කියනෝනේ අපිට අංක දෙක උරංග එක දැන් මේ තුන්දෙනාම උරංගියෝ තමයි හැබැයි මේ කට්ටිය පාද රහිත සහිත උරංගියෝ මෙයා පාද රහිත උරංගේ අංක දෙක පාද නැති කතාව තියෙන්නේ හැබැයි මේ තුන්දෙනාම උරංග තමයි බඩ ගන්න සත්තු තමයි තුන්දෙනාම හැබැයි නයා ඊට වඩා වෙනස් අංක දෙක ඊනකට අංක 1 අනිත් ටික ඔක්කොම බෙර මේක බෙරයක් නෙවෙයි පන්තේරුව ඝන ඝන නේද සත්ව හැම යදාගත සංගීත භාණ්ඩයක් නෙවෙයි පළවෙනි එක උත්තරේ පළවෙනි එක ලෝහ වලින් නිපදව එක හරි මේක ඇතුරෙන් කොටුවට පමණක් අයිති පහ සහ හත වෘත්තයට පමණක් අයිති ත්‍රිකෝණයට පමණක් අයිති අංක 8 ඉස්තරට ගැළපෙන පිළිතුරු අපි තෝරමු
තුන හය නවය මේ මේ හයෙන් පටන් ගෙන හය නවය දොළහ මේ නවය මෙතනට ගිහින් නවය දොළහ තුන තුන එකතු වෙනවා පහළොව පහළොව ඔන්න ගැටලුවට තියෙන දැන් සැමන්ටින් 26ක් කඩේ සිට ගෙදරට ගෙනීමට අල්විස්ට්‍ර සිදුවිය ඔහුට එකවර ගෙන යන්නේ සැමන්ටින් 6යි ඒ අනුව සැමන්ටින් පුතේ හයවරක් චක්‍රේ කියන්නේ අංක හයවරක් කියේද හයයි හයවරක් හයවරක් පුතේ इनको हतर वतावाट विसी हतर पुलवा विसी हई विसी हतर कड़कर ඒ දෙක ගේන්න අඩුම මෙයා අනිවාර්යෙන් තව වතාවක් යන්න වෙනවනේ නේද එහෙනම් හතර වතාවකදී ගන්න බෑ හතර වතාවකදී 24යි තව එක වතාවක් යන්න වෙනවා මෙයා පස් වතාවක් යා යුතුයි පස් වතාවක් යා යුතුයි ඊනඟට සංගාගේ අතරලෝසුවේ නියමිත වේලාව මිනිත්තු 10ක් වැඩිය. ඒ අනුව පෙරවරු 6:40 නිවසින් පිටත් වුණා කියන්නේ 6:40 කියන්නේ පුතේ 6:30 තමයි පිටත් වුනේ. පාසලට යන විට පාසලේ නිවැරදි දෝෂ වේලාව 8යි. දෙකට පහයි. 28ට උත්තරම. පරණ මගහැරිච්චේවා නම් පස්සේ කතා කරමු. උඩේකට නම් 5යි. එතකොට 6:40 කියන්නේ පුතේ යාගේ ඔරලෝසුවේ මිනිත්තු 10ක් වැඩියන්නේ 6:40. ඇත්තම වේලාව කියද උඩ? ඇත්තම වේලාව මිනිත්තු 10ක් අඩු වෙන්නේ නැහැ. हयाई පාසලෙත් ඇත්ත වෙලාව තියෙන 6:30 ඉඳලා 7 වෙනකම් මිනිත්තු 30යි. ඒක ලේසි වෙයි. නැත් අනික්‍රමයට ගියාම පොඩ්ඩක් තේරෙන්නේ නැති දෙයක්. අඹගෙඩි දෙක මිල 30 නේ කඹගෙඩියක් කීයද? අඹගෙඩියක් 15. අඹගෙඩියක් 15. මැන්ගුස් ගෙඩියක ගෙඩික කියලා තියෙන ගෙඩියක මිල අඹගෙඩියකට වඩා 5ක් වැඩි කියන්නේ 15ට 5ක් වැඩි කියන්නේ 20යි. 20යි. ඇපල් ගෙඩියක් මැන්ගුස් ගෙඩියක මිල මෙන් දෙගුණයක්. 20 ඒවා දෙකක්. जनवरी एक दिन संदा दवसान संदा दिन मेहमाई संख्या रटाव की जनवरी एक नंग संद अवसान संद विसी मेहमाई මේක කතාව තියෙන්නේ උඩේකට උත්තරේ කවුරු හරි කියන්නකෝ 37ට උත්තරේ කීයද සර් 37 උත්තරේ කියන්න රුපියල් 40 ආ රුපියල් 40යි ආවේ හරි මේ කතාවේ එන්නේ අහගමු දැන් අනේ මයික් ඕක් කරමු උඩේකට උත්තරේ රුපියල් 40යි ඊට කලින් මගේ රිචිව පස්සේ කතා කරමු අපි එතකොට මේ කතාව එන්නේ පුතේ සංඛ්‍යා එන්නේ 7න් 4ට සර් ලකුණු सहोदरियां නාමලීට සහෝදරෝ කීයක් ඉනවද සහෝදරියන් දහන්නේ සහෝදරියන් නේ ඔව් යසන්තර සහෝදරියන් කීයද පඩිනකෝ යසන්තර සහෝදරියන් කීයද
තුනයි කෙනෙක් නාමලි එහෙනම් නාමලීට නාමලී කියලා සහෝදරියක් නැහැ නාමලීට ඉන්නේ සහෝදරියෝ ගන්න දෙන්නයි එකක් අඩු වෙන්න ඕනේ දෙන්නයි ළමින් තිදෙනක උපන්දින මෙහෙම තිදෙනාගේ වයස වැඩිම පුතේ උපන්දිනේ ඉලක්කම 2005 ඉපදිච්ච කෙනා කියන්නේ ගයනි හරිනේ වැඩිමලා වෙන්නේ මේ ඉලක්කම ලොකු කෙනා නෙවෙයි කලින් ඉපදිච්ච කෙනා 2005 කෙනා එම්මා හරි උත්තර ටික ඔය විදිහට තමයි එන්නේ